ර කතනායගතුමන පකරු ඇමතුමාගේ දැනගන්න කැමති මන්දක්කා පහුගිය දිනක්ක විදුලි ඉංජිනේරු සංගම ෘත්තිය සාමතිය දැඩි ප්‍රකාශයක් කරනවා. ඔබතුමාගේ විෂේපතය තුල තියෙන පුනර්ජනී රශක්තිය තුළින් මෙරටේ විදුලි නිෂ්පාදය සඳහා වශ පියවර ගැනීමට යම් කිසි විරෝත්ධාවයක් දක්කමින් ඒක ඇමතිවරුන්ගේ ජාවාරම්මල්ලට අවශ්‍ය පරිදි හදාගන්න හදනවා කියලා. මම විශ්වාස කන්නවාකරු ඇමතුම නමේ රටේ විදදුල මාපාවක් නිර්වාය ෘත්තිය සමියක මො දතිය සමතික විුද්ධ ාන මැති මේක මෙච්චර කල් අපි දන්න ඉහාහසිරව හම ඇැතිවරයා විිත්්‍යයට හේතුකරයව ෘත්තිය සමති. ොරේ ෘත්තිය සමිතිවල්ල අවශ්‍යතාවය ඔබතුමාලත් පිළිගන්න පුනර්ජනීය බරශක්ති නිෂ්පාදනය නතර ලාලා තවදුරටත් මේ හිරවලාන්න තත්වය තුලින් ඔුන්ගේ උපදෙේ මත තරක් ැපෙන්න කියන කරනාව මතුකරන තැන ඇැතිවරයා ආපහේ කියපු කර. විදිර තු ගේ ක නමව එමනත්ත හ කලගන්නවද එම ැත්තං මෙතක්කල් ඇමතිවරු විත්තයට හෙත්තුුණගේ මේ මමාත්‍යන්ේ වර් ද ද හටක ල ක් ර හ ප ම ත ප්‍රශෙ දාල වන්න නවත් මහිත පාලිමතු මත ද තු මල අහන ප්‍රශ් අපි ග්‍යන් නොනු නිසා උත්තරයක් ලබා දෙනවා මහිතන්නේ . ආඩුව ප්‍රපත්තිය වෙලා යනෙ දෙදස් තිහෙවෙන කොට සයට හැත්තාවක් පුණනාජන්නේ බලෂක්තිය මගින් විදුලි ජනය කරගනීම. එක තමයි ආ්ඩුව ප්‍රපත්තිය ඒනවා ප සියලුම සසුන්ටින් හදලතියනවා අදි බදදුන උත්තරේත් මහිතන්නන්නේ දෙදහස් විසි පහ වෙනක ප්ලෑන් කරලා තියන සියලුම පුුණාජන්‍ය භලක්ති ්‍යපති පිබඳව අපි දැනුව කල තිීම උත්තරේද. එත්කමකරු න්ත්‍රතුමන මහිතන්නේ ඔබතුමාව කියන කාරණාව පිතිහාසට බාරධනවා. ර්තමානේ අමාත්‍යංශයක්ක් විදිට රජය ගත්ත ප්‍රතිපත්තිය දස් යේ දී සට හත්තවාවක් පුණනාජාණය භර්ෂක්තය මගින් විදුර නිෂ්පාන කරින් සහ. යම්යම් බාධ ඉතිහාසේ තිබුණත් වර්තමානයේ සලුම කණ්ඩයම් සම් එකතුවෙලා මේක තනියයෙන් අපේ වැඩක්නේ විදුලි බල මනලත් සුනැති ර්ෂක්ති අධිකාරයත්ය අපේ අමාත්‍යංශයක්ත් සියලුදනාම එකකතුල. විදුි බල මන්ලෙට දන ප්‍රශ්මවලට ගැටලුුවලට විදුුන් සොමින් මේරටේ ජනතාවට ස්ථාවර විදුලියක් ලබාදීමම සඳ. ඒවගේ විදරේදපට පුළුවන්කම තියෙනවනම් පුුණනාාජනන්නේ බලශක්තිය යොදාගැනීම හහා විදුලිබි අඩු කරන්න. මෙන්න මේන සමස්ස සලස්මත් එක් අපි කණ්ඩාමක් විදියට අප සියල්දුනත්තකම කටුතු කරනවා. නෞත්තක ෘතිය සමදියක් මේ විදි ප්‍රකාශ කරා කියලා. අපේ වැඩසටහන අපි හකුල ගන්නවත්. එහෙමනත්තං ඒයාගේ බලාපොරොත්තුව විෂ් කරන්නත්. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අකුලා දමන්නත්. අප කිසිමක්ස්ථාවක ආණ්ඩුවක් විදියට අපි ඒ සඳහා දා නන් ක ෙන ගතව මදක්කන්න.